ඔබට ජයග්‍රහී දිනයක් ප්‍රාර්ථනා කරමින් අද දිනේදී recording.lk YouTube නාලිකාව හරහා ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙන්නේ ප්‍රතික්ෂේප වීම ලොව බලවත්ම අභිප්‍රේරණයයි වැඩසටහන් මාලාවේ 7 වන දිගහැරුම එහෙම නැත්නම් අවසාන වැඩසටහනයි ඉතින් මේ වැඩසටහන තුලදී අපි ඔබට ඉදිරිපත් කරන්නේ සුවිශේෂී කාරණා ඉතින් මේ විදිහට අපි සුවිශේෂී කාරණා ඔබට ඉදිරිපත් කරන ලද වැඩසටහන් 6ක් මේ වෙනකොට අවසන් වෙලා තියෙනවා ඉතින් මේ වැඩසටහන් 6ට අදාළව ලින්ක් එහෙම නැත්නම් ඊට අදාළ යොමු වීම කරන්නට ඔබට පහසුවෙන් හැකියාව තියෙනවා බලන්න මේ වීඩියෝ පහලින් ඔබට තියෙනවා ඒ සඳහා ප්‍රවේශයන් ඒ ප්‍රවේශයන් ඔස්සේ ගිහිල්ලා ඔබට පුළුවන් ඒ වැඩසටහන 6ම නරඹලා ඉන් අනතුරුව 7 වෙනි වැඩසටහනට යොමු වෙන්නට එහෙම ඔබට ඒ තත්ත්වයට පහසුකම් අපි මේ YouTube නාලිකාව හරහා ඔබට සපයලා තියෙනවා එහෙනම් අපි බලමු ඔබ යම් තැනක යම් විදිහකට යම් කාරණයක් නිසා ප්‍රතික්ෂේප වෙච්ච පුද්ගලයෙකු නම් එහෙම නැත්නම් කාගෙන් හෝ ප්‍රතික්ෂේප වෙච්ච අයෙකු නම් ඔබ කොයි ආකාරයටද ඉන් එහාට ශක්තිමත් මුහුණ දීමට අවැසි පරිසරය ගොඩනගා ගන්නෙ එහෙම නැත්නම් ප්‍රතික්ෂේප වීම ප්‍රතික්ෂේප කරමින් ජීවිතයේ ජයග්‍රහණය කරන තැනට ඔබ යොමු වෙන්නේ කොයි ආකාරයටද කියලා අපි අද දිනේ විමර්ශනය කරමු මේ අවසාන වැඩසටහන ප්‍රතික්ෂේප වීම ලොව බලවත්ම අභිප්‍රේරණය තුලින් තෝමස් අල්වා එඩිසන් තෝමස් අල්වා එඩිසන් ගැන කියද්දී ඔබ දන්නවා දහස් වතාවක් විදුලි බුබුලක් වෙනුවෙන් උත්සාහය ගත්ත පුද්ගලයෙක් ඉතින් මේ විදිහට උත්සාහ කරලා මේ දහස්වැනි වතාවේ තමයි මේ තෝමස් අල්වා එඩිසන් තමාගේ සාර්ථකත්වය ලබා ගන්නෙ. එතකොට ඔහු ප්‍රතික්ෂේප වෙච්ච වාර ගණන ගණන් කරොත් එහෙම කියයි. 999 වාරයක්ම ඔහු ප්‍රතික්ෂේපයට ලක් වෙනවා. එහෙනම් ඔහු ප්‍රතික්ෂේප වෙච්ච අවස්ථාවක එක් අවස්ථාවක හෝ තමාගේ කටයුත්ත අතහැර දැම්මා නම් අද මේ ලෝකය ආලෝකවත් කරන්නට හැකියාවක් ලැබෙවිද මේ ආකාරයට? මේ තරම් දියුණු තාක්ෂණික ආලෝක කරන ක්‍රියාවලියක් ඇති කරගන්නට මේ තෝමස් අල්වා එඩිසන් අර ප්‍රතික්ෂේප වීමේදී 999 වාරයක් ප්‍රතික්ෂේප වීමේදී ඒ කාර්ය අතහැර දැමුවා නම් අද ලෝකෙට හැකි වේවිද? ඉතින් ඔහුගේ ඒ සාර්ථකත්වයේ ගමන නිර්මාණය කරේ ඔහු ප්‍රතික්ෂේප වෙච්ච නිසා 999 වාරයක්ම අසාර්ථක වෙච්ච නිසා. එක්තරා මිනිසෙක් වයස 65 වෙනකම්ම විවිධ දේ අත්හදා බැලුවා. අසාර්ථක වුණා. වයස 65දී ඔහු KFC හොයාගන්නවා. අලුත් හීනයකට යන්නට කිසිසේත්ම ඔබ ප්‍රමාද නැහැ. බලන්න මේ විදිහට අවුරුදු 65දී අලුත් දේ හොයාගන්නේ. දැන් අපේ පරමායුෂ එහෙම නැත්නම් ජීවිතයේ ආයුෂ ගැන අපි කල්පනා කරමින් ඉන්නවා. ඉතින් මේ විදිහ මේ පුද්ගලයාගේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ එහෙම නැත්නම් විවිධ දේ අත්හදා බලමින් සාර්ථක ව්‍යාපාරය ආරම්භ කරන්නේ අවුරුදු 65දී. අලුත් හීනය නිර්මාණය කරන්නේ අවුරුදු 65දී. එහෙනම් ඔබගේ වයසත් එක්ක ඔබ කිසිසේත්ම නව හීනයක් නිර්මාණය කරන්නට එහෙම නැත්නම් නව දේක ඵල ලබන්නට අලුත් ව්‍යාපාරයක නියැලෙන්නට ඔබ කිසි ලෙසකින්වත් ප්‍රමාද නැහැ. ඔබට පුළුවන් ඒ දේ කරන්නට, ඔබ ශක්තිමත් ඒ දේ කරන්නට. ඉතින් ඒ නිසා මේ KFC නාමය ඔබ දන්නවා කොතරම් සුපිරි නාමයක්ද කොතරම් සුපතල නාමයක්ද කියන කාරණේ ඒ පිළිබඳව නැවත පැහැදිලි කරන්නට අවශ්‍ය නැහැ. ඉතින් ඒ තත්ත්වයේදී ඒ අලුත් හීනය නිර්මාණය කරගන්නට හැකියාව ලැබෙන පුද්ගලයාගේ වයසයි අපිට වැදගත්. ඉතින් ඒ වයස අවුරුදු 65දී තමයි මේ අලුත් හීනය සැබෑ කරගන්නේ. මේ අවුරුදු 65 වෙනකම්ම විවිධ දේ කරමින් අසාර්ථක වෙච්ච පුද්ගලයා අවුරුදු 65දී තමයි තමාගේ ඒ සාර්ථක වීමේ ගමන නිර්මාණය කරගන්නේ. එහෙනම් ඔබ කිසිසේත්ම ප්‍රමාද නැති බව තමයි මා මෙහිදී අවධාරණය යොමු කියා සිටින්නේ. ප්‍රතික්ෂේප වීම ගස්කල් මෙන් දරාගෙන ජීවිතය දිනන්නට හැකියාව තියෙනවා ඔබට. ඔබට ඒ ප්‍රතික්ෂේප වීම කිසිසේත්ම ඔබව නම්‍යශීලී වීමක් ඔබව කඩා හැලීමක් නොවන ආකාරයට ඔබ ශක්තිමත් ඔබ ගහක් ගලක් වගේ ජීවිතය දිනන්නට හැකියාව තියෙනවා. ජීවිතයට වෛර නොකර ජීවිතයට ආදරය කරමින් ජීවිතය දිනන්නට ඔබට ඒ ප්‍රතික්ෂේප වීමම යොදා ගන්නට හැකියාවක් තියෙනවා. හැබැයි ඔබ ඒ ආදරය කිරීම ඔබ තුළම නිර්මාණය කර ගැනීම ඔබව ප්‍රතික්ෂේප
කරන අය එහෙම නැත්නම් ප්‍රතික්ෂේපය කරපු අය ඔබට කිසි ලෙසකින්වත් ඔබව අභිවා නොයන තත්ත්වයට ඔබව ශක්තිමත් කරගන්නට ඔබට හැකියාව තියෙනවා එක දෙයක් අතහරින්නට වෙනවා ඒ තමයි ප්‍රතික්ෂේපයට තියෙන බිය ප්‍රතික්ෂේප වන්නට බය නම් ඔබට ප්‍රතික්ෂේප වීම ඔබට කරදරයක් එහෙම නැත්නම් ඔබට හිරිහැරයක් ඔබව ඍණාත්මක තත්වයකට පත් කිරීමකුයි ඇති කරන්නේ ඔබ ප්‍රතික්ෂේප වීමට අභීත නිර්භීත බිය නැති පුද්ගලික බවට නිර්මාණශීලී පුද්ගලික බවට පත් විය යුතුයි අපව ප්‍රතික්ෂේප කරන තැනදී අපට නැගිටින්නට ශක්තියින් අප තුල පවතිනවා සුරුපි හොලිවුඩ් නිලිය නිලියන් ගැන කතා බහ කරද්දී මේ සුවිශේෂී නිලියක් ගැන තමයි අද අපි කතා බහ කරන්නේ ඒ තමයි දීපිකා පදුකෝන් දීපිකා පදුකෝන් කාලයක් තිස්සේ ආදරය කරනවා පෙම්වතෙක්ට ඒ පෙම්වතාගෙන් මේ සුරූපි නිලිය ප්‍රතික්ෂේප වෙනවා ඉතින් ඔබට හිතෙනවා ඇති මේ ලෝකේ ඉන්න මෙච්චර මේ ලස්සන නිලියනොත් ප්‍රතික්ෂේප වෙනවද ඔව් මේ ලොව ලස්සනමයිද ප්‍රතික්ෂේප වෙනවා එහෙනම් ඔබ හිතන්නේ ඔබ ලස්සන මදි නම් කාටද වැරදිලා තියෙන්නේ ඒ තැන කොතනද වරද්දගෙන තියෙන්නේ ඔබ ලස්සන මදි නිසා ප්‍රතික්ෂේප වෙනවා කියලා හිතනවා නම් ඔබ අවලස්සන නිසා යම් දෙයකින් ප්‍රතික්ෂේප වෙලා කියලා හිතනවා නම් ඔබටමයි වැරදිලා තියෙන්නේ ලෝකේ ඉන්න ලස්සන මිනිලිය තමාගේ පෙම්වතාගෙන් ප්‍රතික්ෂේප වෙනකොට අපි ලස්සන මදි නිසා මේ තත්ත්වයෙන් අපි ප්‍රතික්ෂේප වුණා කියලා හිතනවා නම් අපි කොතනද වරද්දගෙන තියෙන්නේ හැමෝටම තියෙනවා අපූර්වත ලස්සන ආවේනික ලස්සනක් තියෙනවා තමාගේ ඥාන සංවිතයත් එක්ක ආපු ඒ අපූර්වත බව ලෝකයට බිහි කරපු අපූර්වත ලස්සනක් තියෙනවා නමුත් ඒක හැමෝටම පේන්නේ නැහැ ඒක හැමෝටම දකින්නත් බැහැ ඔබ හොඳ මදි ඔබ හොඳ නැහැ කියලා ඔබට ඒ හොඳ තත්ත්වයේ අඩුයි කියලා ඔබට හැඟෙනවා නම් ඒකත් ඔබට වෙච්ච වැරදීමක් ඔබට ඔබ තුල පවතින ඒ හොඳ ස්වභාවය ඔබ තුල පවතින යහපත් ස්වභාවය ඔබේ හොඳ දකින අය වෙනුවෙන් පාවිච්චි කරන්නට ඕනි ඔබේ හොඳ නොදකින ඔබව අගේ නොකරන අය වෙනුවෙන් ඒ කාලය ඒ ශ්‍රමය ඒ මහන්සිය නාස්ති කරගන්නට එපා ඔබව අගේන ඔබගේ හොඳ කියන කෙනෙකු වෙනුවෙන් අය වෙනුවෙන් පමණක් එය තියාගන්න ඔබව අගයන්නේ නැති ඔබව ප්‍රතික්ෂේපයට ලක් කරන ඔබගේ හොඳ නොදකින අය වෙනුවෙන් ඔබේ හොඳකම නාස්ති කරගන්න එපා ඔබ විදියට ජීවත් වෙන්න ඔබ වෙන අයෙකු ඔබ අන් අයෙකු විදියට ජීවත් වෙන්නට අවශ්‍ය නැහැ ඔබ ජීවත් වෙද්දී ඔබ හිතන පතන ඔබට යහපත් සිතුම් පැතුම් ඉටුවන ආකාරයට බොහෝ විට ඔබගේ සතුරා ඉන්නේ කොතනද කියලා අපි ගවේෂණය කරත් එහෙමයි මේ සතුරා ඉන්නේ ඔබගේ බාහිර පරිසරය නෙමෙයි ඔබ වටා ඉන්න පරිසරය නෙමෙයි ඔබට ගහන්නට එන්නට නෙමෙයි මේ සතුරා බලාගෙන ඉන්නේ ඒ සතුරා ඉන්නේ ඔබගේ මනස තුල ඔබව වටන ඔබව වගකීම් පැහැර හරවන ඔබගේ ඒ යුතුයකම් නිසි පරිදි ඉටු කරගන්නට බැරිවන ඔබගේ ව්‍යාපාරික අවස්ථාව මග හරවන ඔබට ඒ ආදායම් මාර්ගයන් අහිමි කරවන ඒ සතුරා ඉන්නේ බාහිරේ නෙමෙයි ඔබගේ මනස තුලමයි ඉතින් ඒ නිසා ඒ සතුරා ඉන්න තැන හඳුනා ගන්න. ඒ සතුරා කවර ආකාරද කියලා මූලිකව කොයි ආකාරයේ ක්‍රියා කරනවද කියලා වටහා ගන්න. ඒ තුලින් ඔබ ප්‍රතික්ෂේපය ඔබ තුලින්ම ඇතිවන දෙයක් බව ඔබට හොඳින් වටහා ගන්නට පුළුවන්. ඔබ වගකීම් බාර ගන්න. අන් අයට චෝදනා කරමින් ඉන්නට එපා. අන් අයට බැන බැන ඉන්නට එපා. අන් අයට දෝෂාරෝපණය කරමින් ඉන්නට එපා. ඒ ඍණාත්මක ශක්තියින් එකතු කර ගැනීමක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා චෝදනා නොකර අන් අයට බනිමින් අන් අයට දෝෂ දක්වමින් ඉන්නවට වැඩිය ඔබ වගකීම බාරගෙන ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්නට ඕනේ. එතකොට ඔබ අන් අයට චෝදනා කරමින් ඉන්නවා නම් ඔවුන් කුමක්ද වෙන්නේ? ඔබගේ සතුරන් බවට ඔවුන් පත් වෙනවා නිරායාසයෙන්. කිසිවෙකු ඔබට ආදරය නොකළත් ඔබට පුළුවන් මේ මුළු ලෝකෙටම ආදරය කරන්න. ඒ තමයි හොඳම කාරණය ප්‍රතික්ෂේපෙන් ලොව ජය ගන්නට. ඔබ මේ ලෝකයට ආදරය කරන්නට ඒ ගොඩනගා ගන්නා ශක්ති වපසරිය ඉතාමත්ම යහපත් වෙනවා. ඒ යහපත් වපසරිය ඔස්සේ ඔබට පුළුවන් මේ ලෝකයේම ප්‍රතික්ෂේපය ඔබ තුලින්ම ඔබගේ ශක්තියෙන් තුලින්ම ජය ගන්නට.
ඔබ ලෝකයට අවැසි පුද්ගලයෙකු බවට පත් වෙන්නට පුළුවන්. එහෙනම් අපි ඔබට ඉදිරිපත් කරපු ප්‍රතික්ෂේප වීම ලොව බලවත්ම අභිප්‍රේරණය වැඩසටහන් මාලාව මින් නිමවටපත් වෙනවා. එහෙනම් අපි නැවුම් වැඩසටහනකින් ඔබත් සමග ඔබගේ සිතේ තියෙන ශක්තියින් ඔබගේ දියුණුවේ තියෙන ශක්තියින් ටික වඩවන තවත් අපූර්වත වැඩසටහනකින් හමු වෙමු. ඔබට ශක්තිය ධෛර්යය පිරි දිනයක් ප්‍රාර්ථනා කරනවා.